කොහොමද ඉතින් ඔන අනිත් වීඩියෝ එකක් අරන් ආව ඔයාලා ගාවට අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ කලින් දවසක මම කරා මෙන්න මේ පියයුරු සම්බන්ධ වීඩියෝ එකක්. ඉතින් ගොඩක් දෙනෙක් කියලා තිබ්බා පියයුරු දෙක අඩු කරගන්නේ කොහොමද කියලා කියලා දෙන්න කියලා. ඉතින් සමහර අය වැඩි කරගන්නේ කොහොමද කියලා අහලා තිබ්බා. සමහර අය අඩු කරගන්නේ කොහොමද කියලා අහලා තිබ්බා. ඉතින් මං හිතුවා ඉස්සල්ලාම පියයුරු දෙක අඩු කරගන්නේ කොහොමද කියන දේ ඔයාලට කියලා දෙන්න. විශේෂයෙන්ම ගොඩක් එල්ලිලා වැටලා තියෙනවා නම් මේවා ෆර්ම් බ්‍රෙස්ට් එකක් කරගන්නේ කොහොමද මේ වගේ විස්තර ටිකක් ඔයාලට කියලා දෙන්න ඕනේ කියලා. ඉතින් එහෙනම් ගිහිල්ලා බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. පළවෙනි දේ විදිහට කියන්න ඕනේ ගොඩක් කලාවට පියුරු දෙකක් වැඩි නම් නැත්නම් බ්‍රෙස්ට් ෆැට් එක වැඩි නම් මේ දේ අඩු කරගන්න අනිවාර්යෙන් අපි ව්‍යායාම කළ යුතුයි. ඒ වගේම ගොඩක් සැගී බ්‍රෙස්ට් එකක් තියෙනවා නම් මව සාමාන්‍යයෙන් මව පදවියක් ලැබුවට පස්සේ මව කිරි දුන්නට පස්සේ ගොඩක් දෙනෙක් බ්‍රා එකක් අඳින්න නැතුව ඉන්න එකෙන් ගොඩක් වෙලාවට අපේ පියුරු එල්ලිලා වැටෙන්න බලනවා. ඉතින් අන්න ඒ හේතුවෙන් මේ පියුරු එල්ලිලා වැටලා තියෙනවා නම් ඒව උනත් නැවතත් ෆර්ම් කරගන්න ඕනේ නම් අනිවාර්යෙන් තමන් ව්‍යායාම කළ යුතුම තමයි. විශේෂයෙන්ම අපි ව්‍යායාම ගැන කතා කරද්දී ව්‍යායාම පහක් ගැන මම කතා කරනවා. පළවෙනි ව්‍යායාමයේ විදිහට තියෙන්නේ මෙන්න මේ ජම්පින් ජැක්ස්. ඉතින් මෙන්න මේ ජම්පින් ජැක්ස් කියන ව්‍යායාමය ඔබ සාමාන්‍යයෙන් 20 reps තුනක් වගේ කරන්න ඕනේ දවසට. ඉතින් මේවා මෙමගින් ඇත්තටම ඔයාට උදව් වෙනවා ඔයාගේ බස්ට් එක ෆර්ම් කරගන්න ඔයාට ගොඩක් උදව් වෙනවා. දෙවෙනි ව්‍යායාමයේ විදිහට තියෙන මෙන්න මේ සයිඩ් සෝ කියන ව්‍යායාමය. මේකත් ඔයාලට පුළුවන් 15 වතාවක් ඒක reps 3කට කරන්න. ඉතින් මේකත් ඔයාට උදව් වෙවි ඔයාගේ බ්‍රෙස්ට් එක ෆර්ම් කරගන්න. තුන්වෙනි ව්‍යායාමයේ විදිහට තියෙන මෙන්න මේ ඩම්බෙල් ෆ්ලයර්ස්. ඩම්බෙල් ෆ්ලයර්ස් උත් ඇත්තටම ගොඩක් ಉಪකාරී වෙනවා ඔයාගේ බස්ට් එක ෆර්ම් කරන්න. මේකත් ඉතාමත්ම හොඳ ව්‍යායාමයක් තමන්ගේ අත් දෙකේ තියෙන ෆැට් එක උනත් අඩු කරගන්න. ඉතින් මේකත් 15 sets 3ක් තමයි ඔයා කරන්න අවශ්‍ය වෙන්නේ. හතරවෙනි ව්‍යායාමයේ විදිහට තියෙන්නේ ට්‍රයිසෙප් ඩිප් එක. ඉතින් මේක ඔයගලට ගෙදරදී උනත් කරන්න පුළුවන්. ඔයගලන්ට මේ මං කලින් කිව්ව ව්‍යායාම දෙක උනත් ඔයාලට පුළුවන් ගෙදර උනත් කරන්න. වතුර බෝතල් දෙකකට පුරවලා පොඩි සාමාන්‍ය ලීටරේ වතුර බෝතල් දෙකක් පිරුවොත් 1 kg 1 kg වගේ අත් දෙකට එනවා. ඉතින් මේ වගේ දෙයක් කරන්න පුළුවන්. නැත්නම් ඔයා ජිම් එකකට යනවා නම් ඔයාට මේ ව්‍යායාම ඉතාමත්ම පහසුවෙන් ජිම් එකකදී කරන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ ට්‍රයිසෙප් ඩිප් කියන එක මෙන්න මේ ව්‍යායාමයේ මේ ව්‍යායාමත් ඔයාට පුළුවන් 15 sets 3ක් කරන්න. දවස ගානේ මේ දේවල් කරනවා නම් ඇත්තට හොඳ ප්‍රතිඵලයක් ඔයාලට බලන්න පුළුවන්. එහෙමත් නැත්නම් සතියේට දවස් 5ක් හරි කොහොම හරි කරලා දවස් 2ක බ්‍රේක් එකක් අරගෙන දවස් 5ක් හරි මේ ව්‍යායාම කරනවා නම් හොඳ ප්‍රතිඵල ඉක්මනින්ම ඔයාට බලා ගන්න පුළුවන් වේවි. පස්වෙනි ව්‍යායාමයේ නැත්නම් අන්තිම ව්‍යායාමයේ විදිහට මම කියන්නේ ඔයගලන්ට සුපර්මෑන් කියන මෙන්න මේ ව්‍යායාමය. මේක හරිම පහසුයි කරන්න බැලූ බැලමට නම් ඒ වුණාට කරනකොට තමයි මේ ටික දවලාවක් කරනකොට තමයි මේකේ හරි අමාරුව තේරෙන්නේ. හැබැයි කොහොම වුණත් ගෙදරදී වුණත් හරිම ලේසියෙන් කරන්න පුළුවන් ව්‍යායාමයක් මේ සුපර්මෑන් කියන ව්‍යායාමය. ඉතින් මේකත් ඔයාලට පුළුවන් 20 reps 3ක් කරන්න. ඉතින් මේ මගින් වුණත් ඔයාට උදව් වෙනවා ඔයාගේ බස්ට් එක ෆර්ම් කරගන්න. ඉතින් මේ වගේ ව්‍යායාම පෙළක් ඔයාට පුළුවන් ගෙදරදිම උනත් කරගන්න. ඉතින් ව්‍යායාම කිරීම අත්‍යවශ්‍යයි ෆර්ම් බ්‍රෙස්ට් එකක් හදාගන්න. ඔයාගේ බස්ට් එක ගොඩක් වැඩි නම් ඒත් එක්කම බස්ට් එක එල්ලා වැටලා තියෙනවා නම් විශේෂයෙන්ම බස්ට් ෆැට් එක තියෙනවා නම් අන්නේ ෆැට් එක අඩු කරගන්න අනිවාර්යෙන් ඔයා ව්‍යායාම කළ යුතුමයි. මම මෙතනින් එහාට කියන ක්‍රීම්ස් ඒත් එක්කම බොන හර්බල් ටීස් මේ වලට අමතරව මෙන්න මේ ව්‍යායාම කිරීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. හරි, ඉතින් ව්‍යායාම ටික කරාට පස්සේ ඔයාලට පුළුවන් ගෙදරදිම හදාගෙන හර්බල් ටීස් දෙකක් උදේට සහ රාත්‍රී කාලයට පාවිච්චි කරන්න. පළවෙනි හර්බල් ටී එක ඇවිල්ලා ජින්ජර් හර්බල් ටී එක. කරන්න තියෙන්නේ හරිම ලේසි වැඩක්. ඔයාට තියෙන්නේ උණු වතුර එකකට හොඳ අඟලේ විතර ඉඟුරු කෑල්ලක් අරගෙන තලලා ඒක උණු වතුරේ තැම්බෙන්න දෙන්න මිනිත්තු කිහිපයක්. මෙන්න මෙහෙම තම්බාගත් ඉඟුරු කෑල්ලේ වතුර ඔයාට පුළුවන් ටී තේකක් විදිහට පානය කරන්න. ඉතින් දවස ගානේ ඔයාට මේක පානය කරොත් ඔයාට පුළුවන් ඔයාගේ බස්ට් එකේ ෆැට් එක තියනවා නම් අන්නේ ෆැට් එක අඩු කරගන්න. ඉතින් බස්ට් ෆැට් එක විතරක් නෙවෙයි ඇත්තටම ජින්ජර් ටී එක ගොඩාක් හොඳයි ඔයාගේ ශරීරයේ මේ දේ හරණය කරන්නත් ඉතාමත්ම හොඳ ඔසු පානයක්.
ඒත් එක්කම හැමෝම දන්නවනේ සාමාන්‍ය ශරීරයේ ස්ථූලභාවය අඩු කරගන්න අපි ග්‍රීන් ටී පාවිච්චි කරනවා කියලා. ඉතින් ග්‍රීන් ටී පාවිච්චි කරන එකෙන් ඇඟේ මහතභාවය අඩු කරගන්න එකට අමතරව ඔයාට බස්ට් ෆැට් එක අඩු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ග්‍රීන් ටී අපිට උදව් වෙනවා අපේ ඇඟේ තියෙන මෙටබොලිසම් රේට් එක වැඩි කරලා අපේ ඇඟේ තියෙන මේදය දහනය කරන්න. ඉතින් දවස ගානේ ඔයාට පුළුවන් නම් ජින්ජර් ටී එකකුයි ග්‍රීන් ටී එකකුයි දෙකක්ම පාවිච්චි කරන්න. ඉතාමත්ම ඉක්මනින් ඔයාට ඔයාගේ ශරීරයේ මහතභාවය අඩු කරගන්නත් පුළුවන් ව්‍යායාමත් සමගම. පීයුරු දෙක අඩු කරගන්න තවත් අවශ්‍ය වෙන දෙයක් තමයි මෙන්න මේ ෆ්ලෙක්සීඩ් කියන්නේ. දැන් ලංකාවේ ගොඩක් තැන්වල මෙන්න මේ ෆ්ලෙක්සීඩ් එක ඔයගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. ඉතින් ෆ්ලෙක්සීඩ් ඔයාට උදව් වෙනවා ඔයාගේ ශරීරයේ තියෙන එස්ට්‍රොජන් ලෙවල් එක පාලනය කරලා ඔයාට මේ ඇති වෙලා තියෙන අපහසුකාරී තත්ත්වෙන් ඔයාව මුදව ගන්න. ඉතින් කරන්න තියෙන ඉතාමත්ම පහසු දෙයක් ඔයාට තියෙන්නේ ෆ්ලෙක්සීඩ් සාමාන්‍යයෙන් මේස හැන්දක් විතර අරගෙන ඒක බ්ලෙන්ඩරයකට දාලා හොඳින් කුඩු කරගන්න. හොඳින් කුඩු කරගත්තට පස්සේ මේක එවෙලෙම වතුරෙහිකට දාලා කලවම් කරලා එවෙලෙම බොන්න ඕනේ. මොකද මේක මම එවෙලෙම කලවම් කරලා බොන්න කියලා කියන්නේ සාමාන්‍යයෙන් ෆ්ලෙක්සීඩ් එක අපි වතුර සමග මිශ්‍ර කරාට පස්සේ ගොඩක් වෙලා තියාගන්න බෑ. ටිකක් වෙලා යනකොට මේක නිකන් ජෙල් ෆෝම් එකකට පත් වෙන්න බලනවා. ඉතින් ඒක නිසා කලවම් කරපු හැටියෙම ඉක්මනටම බොන්න. අනිත් දේවල ෆ්ලෙක්ස් පවුඩර්ස් තියෙනවා. ඉතින් ෆ්ලෙක්සීඩ් පවුඩර් එකකට වඩා මම ඇත්තටම රෙකමෙන්ඩ් කරන්නේ ෆ්ලෙක්සීඩ් එක. ඒ ඇට ජාතිය අරගෙන තමන්ම බ්ලෙන්ඩ් කරලා ගන්නව නම් ඒක ෆ්‍රෙෂ්ලි බ්ලෙන්ඩ් කරලා ගන්නකොට තමයි එහි තියෙන හරි ගුණාත්මක භාවය ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ෆ්ලෙක්සීඩ් එකත් ඇත්තටම ඔයාට ගොඩාක් උදව් වෙයි ඔයාගේ ශරීරය හැම පැහැපත් කරගන්න, ඒත් එක්කම බර අඩු කරගන්න. මේ වගේ ගොඩක් දේවල් වලට ෆ්ලෙක්සීඩ් එක උදව් වෙනවා. ඉතින් ඔයාට මේකත් දවස ගානේ උදෑසන කාලයේදී ඔයාට මේක ආහාරයට ගන්න පුළුවන් නම් ගොඩක් හොඳ ප්‍රතිඵලයක් ඉක්මනින්ම බලා ගන්න පුළුවන් වේවි. ඉතින් මේ දේවල් වලට අමතරව කෙනෙක් මගෙන් ක්‍රීම් එකක් අහන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් ඔන්න දැන් තමයි ඒකට හරි වෙලාව. පළවෙනි ක්‍රීම් එක විදියට තියෙන මෙන්න මේ පාමර්ස් එකේ එන බස් ක්‍රීම් එක. ඉතාමත්ම ප්‍රසිද්ධයි මේ පාමර්ස් එකේ එන බස් ක්‍රීම් එක, බස්ට් එක රිඩියුස් කරන්න. ඉතින් ලංකාවෙත් දැන් ඇත්තටම මේ ක්‍රීම් එක මිලදී ගන්න පුළුවන්. පිටරටවල නම් තවත් ලේසියෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ ක්‍රීම් එක ඉතාමත්ම හයිලි රිවියුඩ් සහ රෙකමෙන්ඩඩ් ප්‍රොඩක්ට් එකක් අන්තර්ජාලයේ තියෙන. ඉතින් ඔයාලටත් මේක ට්‍රයි කරලා බලන්න පුළුවන්. දෙවෙනි නිෂ්පාදනයේ විදියට තියෙන මෙන්න මේ VSCCA කියන ෂේප් අප් කියන ක්‍රීම් එක. ඉතින් මේ ක්‍රීම් එකත් ඔයාට පුළුවන් ඔයාගේ පපු ප්‍රදේශයේ ආලේප කරලා හොඳින් මසාජ් කරන එකෙන් බස්ට් ෆැට් එක අඩු කරගන්න. ඉතින් මේක බස්ට් ෆැට් එක අඩු කරගන්න විතරක් නෙමෙයි මේකෙන් අත් දෙක අඩු කරගන්න නැත්නම් බඩ හරිය අඩු කරගන්නත් මේ ක්‍රීම් එකම පාවිච්චි කරන්නත් ඔයාලට පුළුවන්. ඒත් එකම ගොඩක් දෙනෙක් රෙකමෙන්ඩ් කරලා තිබිච්ච නිෂ්පාදනයක් තමයි මෙන්න මේ නියුට්‍රි හර්බ්ස් එකේ එන ස්ලිමින් ක්‍රීම් එක. මේකත් ඇත්තටම අන්තර්ජාලයේ මම දැක්කා ගොඩාක් හයිලි රේටඩ් වෙලා තිබිච්ච නිෂ්පාදනයක්. තමන්ගේ පීයුරු දෙක අඩු කරගන්න කැමැත්තෙන් ඉන්න එක්කෙනෙක්ට නම්. ඉතින් නියුට්‍රි හර්බ්ස් නම් ලංකාවේ මම ඇත්තටම දැකලා නැහැ. පිටරටවල් වල නම් ගන්න පුළුවන් නැත්නම් ඔන්ලයින් ඔයගලන්ට පුළුවන් මිලදී ගන්න. හැබැයි VLCC සහ පාමර්ස් කියන බ්‍රෑන්ඩ්ස් දෙකම ලංකාවේ දැන් මිලදී ගන්න පුළුවන්. ඉතින් චුට්ටක් හොයලා බැලුවොත් මේ නිෂ්පාදනයන් දෙකම ඉතාමත්ම පහසුවෙන් ඔයාලට ලංකාවේ හොයාගන්න පුළුවන් වේවි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ආසාවෙන් බලන්න ඇති, ඒත් එකම අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. මම මේ පෙර කියූ හැමදේම ඔයගොල්ලෝ එක දිගට මාසයක්වත් කරන්න ඕනේ නිසි ප්‍රතිඵලයක් බලන්න නම් දවසට දෙකට මේවා අඩු කරගන්න හම්බ වෙන්නේ. ඒකත් මම කියන්න ඕනේ. මොකද ගොඩක් දෙනෙක්ට මේ වගේ වීඩියෝ එකක් කරාම ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා සතියට දෙකට ටක් ගාලා රිසල්ට්ස් බලන්න. හැබැයි සාමාන්‍යයෙන් ෆැට් බර්නින් ප්‍රොසෙස් එකක් කියන්නේ සාමාන්‍යයෙන් එක දිගට මේ දේවල් කරන්න ඕනේ, දිනපතා කරන්න ඕනේ. මේ දේවල් දිනපතා කරොත් තමයි හරි නිසි ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒත් එකම එක දිගට මාසයක් වැනි කාලයක්වත් අඩුම තරමේ කරන්න ඕනේ ප්‍රතිඵලයක් ඔයා බලා ගන්න ඕනේ නම්. ඉතින් ඒ දේත් මතක් කරලා ඉන්නවා. මොකද නැත්තම් ඉක්මන් ප්‍රතිඵලනේ අපේ කට්ටිය බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ කිසිම දෙයක් ඉක්මන් ප්‍රතිඵල ඔයාලට හම්බ වෙන්නේ හරියාකාරව දිනපතා කරොත් තමයි නිසි ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ආසාවෙන් බලන්න ඇති කියලා. ඉතින් තාමත් channel එක ඔයා subscribe කරලා නැත්නම් ඉක්මනටම ගිහිල්ලා channel එක subscribe කරන්න. ඒත් එක්කම ඊට එහා පැත්තේ තියෙන notification bell එක click කරන්න අමතක කරන්න එපා. ඒත් එක්කම ඔයාට ඉස්සරහට මොන වගේ videos ද බලන්න කැමති කියලා පල්ලෙහා comment box එකේ ඉක්මනටම ගිහිල්ලා comment කරන්න. එතකොට මම ඉස්සරහට මේ videos හදලා මේ විදියට ඔයාලට ඉදිරිපත් කරන්නම්. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. Bye.